අයිබුවන් මේ සතියේ මාතෘකාව ඩයනා ගමගේ ඩයනා ගමගේ ඇවිල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කලිසම ගලවන්න ආද ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට බයින් බස් වීමක් යනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බෙල්ලෙන් අල්ලලා තල්ලු කරනවා ඊට පස්සේ මම දැක්ක ඩයනා ගමගේ කතානායකවරයාත් මේ පිළිබඳව දැනුවත් කරනවා මම දැක්ක ඊට පස්සේ නම් රෝහල් ගත වෙලා ඉන්නවා කියලා මුන්නේ හිතන්නේ රටේ ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා දැන් මචං මේ තමයි කැබිනට් ඇමතිවරු මැති ඇමතිවරු අපේ රටේ පාර්ලිමේන්තුවේ හැසිරෙන විදිහ සාමාන්‍ය මචං පාර්ලිමේන්තුව කියන්නේ අනපනත් සම්මත කරන නීති කිතුම්පත් සම්පාදනය කරන රටේ අභිවෘද්ධිය වෙනුවෙන් රටේ දියුණු වෙනුවෙන් නව යෝජනා නිර්මාණාත්මක යෝජනා ගිරෙන තැනක්නේ ඒකට අපේ පාර්ලිමේන්තුව දැන් මේ වගේ දේවල් සිද්ධ වෙච්ච පළවෙනි අවස්ථාව නෙවෙයිනේ මචං ඔయిత කලින් කතානායකගේ පුටුව කැඩුවා සෙන්කෝලේ උස්සගෙන ගියා මිරිස් කුඩු අරගෙන ආවා පිහි අරගෙන ආවා මයික් කැඩුවා අර පොත්පත් එහෙට මෙහෙට විසිකලා ඕක ඇතුලේ නිදාගත්තා ඊට පස්සේ දෙපැත්තට කුණුහරප ගියා ගන්නවා ඒක නම් සාම්ප්‍රදායක් වෙලා තියෙන දැන් එහෙම තමයි අපේ මේ පාර්ලිමේන්තුව මේ මචං අපි උඹලා කතරේ ගහලා අරපු මිනිස්සු මේ රට හදයිගෙන බලාපොරොත්තු වෙයි මම දැක්ක දැන් ටිරාන් අලස්ගේ කතානායකවරයා කියනවා ඇමතිතුමා ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇමතිතුමා ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ටිරාන් අල සත පහකට ගණන් ගත්තේ නැහැ යන්න ගියා අර සමහර විට අපිට හිතෙනවානේ කතානායකවරයා මෙලෝ රහක් නැහැ කියලා සමහර විට ටිරාන් අලස්ටත් ඒ විදිහට හිතෙන්න ඇති දැන් ඔය සමහර ප්‍රශ්න ඔය කැබිනට් රාජ්‍ය ඇමතිවරුන්ට සමහර ප්‍රශ්න ඉදිරිපත් කරනවා ඒවා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි වෙන්න කලින් තමයි මචං ඒ ප්‍රශ්න ලැබෙන්නේ එතකොට පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ වෙලා ඒ මැතිවර ඇමතිවරයා ඒ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕනේ අපේ ඇමතිවරු මම මාසයක් කල්ලිලෙනවා කතානායකතුමනි මම මාස දෙකක් කල්ලිලෙනවා කතානායකතුමනි මම මාස තුනක් කල්ලිලෙනවා කතානායකතුමනි ඒ කියන්නේ තමන්ගේ අමාත්‍යංශයේ තියෙන ප්‍රශ්නයක් පිළිබඳව උත්තර දෙන්න ඒ අමාත්‍යංශයට අදාළ කැබිනට් රාජ්‍ය ඇමතිවරයාට මාස තුනක් විතර කල් ඕනේ හදයිද බමු රට මේ රටේ පාලකයෝ මේ රටේ මිනිසුන්ට මල් තියලා දන ගහලා වඳින්න ඕනේ රට මෙච්චර නැති වෙලා තියෙනකොට බංකොලොත් වෙලා තියෙනකොට රටේ මිනිසුන්ට ජීවත් වෙන්න විදිහක් නැතිකොට හෙට දවස ගැන සැලසුම් හදන්න බැරිකොට මුංගේ මේ විගඩා මුංගේ මේ කෝලා මුංගේ මේ පිස්සු වැඩ දිහා බලාගෙන මේ රටේ මේ අහිංසක අසරණ මිනිස්සු ඉවසන් ඉන්නවට මුං ඇවිල්ලා මේ රටේ මිනිසුන්ට මල් තියලා වඳින්න ඕනේ।